සූත්‍රය ගන්න කියලා. එතකොට තථාගත සම්මා සම්බුද්ධ වහන්සේ කුරුරට තමයි වැඩ වාසය කුරුරට සම්මා සම්බුද්ධ කියලා ගමේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ. ඒ කුරුරට කියලා කියන්නේ වර්තමාන දිවි කියන ප්‍රදේශය සැලකුවේ. එතකොට අනේ ප්‍රදේශයේ ගමට තමයි බුදුරජාණන් වහන්සේ ඉගැරෙන්නේ. ඒ වැඩ සිටින අතරේදී තමයි මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනා කරලා. ඒක සතිපට්ඨාන සූත්‍ර කිහිපයක්ම තියෙනවා. මේක මහා සතිපට්ඨාන සූත්‍රය. ප්‍රධාන සූත්‍රය මහා සතිපට්ඨාන සූත්‍රය. ඒක දීගිනිකායේ තමයි ඉතිලක් තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ මේ කුරු රටේදී මේ කුරු රට හිටින මිනිස්සු හරියට ඥානවන්තයි හැටියට සැලකුවා. බුදුරජාණන් වහන්සේ නිසා දේශනා කොට වදාළි අතිශයින් ගැඹුරු සූත්‍ර දේශනා තමයි මේ කුරු රට. මොකද හේතුව ඒ කුරු රට එක පැත්තකින් ඥානවන්ත අනිත් පැත්තකින් දේශගුණියම බොහොම හොඳට තිබුණා. ඒ නිසා මිනිසුන්ට හරිම පහසුයි. ඉතින් ශාරීරික පහසුව තියෙන නිසා ඥානීය හොඳින් ජීව කරගන්නත් ඒ පහසුවක් නිසා තමයි බුදුරජාණන් වහන්සේ අතිශයින්ම ගාම්භීර දේශනා මේ කුරු රටේදී දේශනා කළා. ඉතින් මේ සතිපට්ඨාන සූත්‍රය කියන්නේ ප්‍රධාන කර්මස්ථාන ඇති සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේගේ දේශනා අතරේ කර්මස්ථාන 21ක් ඇතුළත් කොට දේශනා කළ තියෙන ප්‍රධාන භාවනා උපදේශ සහිත දේශනාවක් තමයි මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව දේශනා කිරීමට පළමුවෙන්ම භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. ඒ භික්ෂුන් වහන්සේලාට මේ සූත්‍රයේ ඇති ආර්ය සංස්කෘතිය පිළිබඳ දේශනාව පළමුවෙන්ම දේශනා කළා. ඒ කාලයන් භික්ෂුවේ මග්ගෝ සත්තානං සුද්ධිය සෝත පරිද්දවාන සෝති කුමාර දුක් දෝමන සානං අත්තං ගමඤ්ඤාය සද්ධිඛමා නිබ්බාන සුති කිරියානි යටි දන චත්නාරෝ සත්තාන කත්මේ චත්නාරෝ ඉදිරී ක්‍රිය වික්කු කායේ කාලාන පස්සේ විද්‍යාපාපී සංකදාන සතිමා විනී ලෝකිය විද්‍යා දුර්මන සංක රෝගීට වේදනා සවේදනාන පස්සේ විහෙරති චිත්තේ චිත්තාන පස්සේ විහෙරති ධනේ සම්මාන පස්සේ විහෙරති කියන ඒ සතිපට්ඨාන සතර දේශනා කරනවා. ඒ කාය නොයම් වික්‍රමවත් සත්පානන් විසුද්ධි මහණෙනි මේ සත්‍යයන් ගේ පිරිසුදු භාවු පිණිස ඒ කියන්නේ සත්‍ය උපේසයිද සෑම සත්‍යයකම මේ රාග දෝෂ මෝහ ආදී කෙලෙස්ෙන් අපි සිදු වෙනවා තමයි. අනේ කෙලෙස් වලින් අපි සිදු වෙලා ඉන්න සත්‍යන්නේ විසුද්ධිය කියන පිරිසුදු භාවයේ පිණිස. සෝක පරිද්‍රවණ සම්පති කුමාර. සෝක පරිද්‍රවණ ඉක්මනින්ම පිණිස. සෝක කෙලෙස් කියන්නේ නාති ඒ වගේම තමන්ගේ දීක ආදී දේවල් ඒ වහින් වෙලා යනකොට ඒව දරා ගන්න බැරුව හදවතේ ඇති වෙන ගවන පුච්චන ස්වභාවය තමයි ශෝකය. ඒක පරිද්දවාන් කියන්නේ ඒ ශෝකයම වැඩි වෙනා ගියාම ඒ යම් කිසි වෙනසකින් ඇති වෙන අවශ්‍යී දාල ඒ හදවත දාන ස්වභාවය කරත්තුස්සන් වුණාම ඒක දරා ගන්න බැරුව මිනිස්සු හනා වැළපෙනවා. දීම පෙරලි පෙරලි අඳනවා. මෙන්න මේ අනා වැළපීම තමයි විනාක තියෙන ඒ දුක් වෙන ස්වභාවය තමයි පරිද්දවිය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කියන ශෝකයන් පරිද්දවියන් ඉක්මනින්ම පිණිස දුක දෝමන අස්සානන අත්තංගම දුක් කියලා කියන්නේ කායික වශයෙන් ඇති වෙන නොයෙක් විදිහේ දුක් පීඩා. දෝමනස කියන්නේ මානසික වශයෙන් ඇති වෙන නරු දුක් පීඩා. මෙන්න මේ කියන කායික වශයෙන් මානසික වශයෙන් ඇති වෙන නරු දුක් පීඩාවන් දුරු කිරීම පිණිස ඥාය අසාධිගමාය ආර්ය අෂ්ටාංග මාර්ගයේ පැමිණීම පිණිස එහෙම නැත්නම් සම්මාදිට්ඨියේ පැමිණීම පිණිස නිබ්බානස සත්‍ය ක්‍රියාය නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වෙනා වූ
එකම එක මාර්ගයන් කියන ඒ තමයි මේ සතර සතිපට්ඨානය කියන මේ මාර්ගය. යදාන් සතර සතිපට්ඨානයම් මේ සතර සතිපට්ඨානයක් වේද කායේ කායානුපස්සී විහෙති වේදනාස වේදනානුපස්සී විහෙති චිත්තේ චිත්තානුපස්සී විහෙති ධම්මේස ධම්මානුපස්සී විහෙති කියන මේ සතර සතිපට්ඨානයක් වේද මෙතුදී කියන ඒ කායන මාර්ගය තමයි අර කිව්වව සියලු ආනිසංස ගැන දීමට හේතු වෙන ඒ කායන මාර්ගය කියන. එතකොට කායේ කායානුපස්සී විහෙති ඒ කියන්නේ ආය හිදී අනුපස්සතාව එහෙම නැත්නම් නෝනී විහෙතේ දකින් වාසය කරන සීලෝන කායිකයන් කරන්නේ සිහි නෝනී විහෙත. ඒ වගේම වේදනා වේදනාල් පස්සේ විහෙත. සීලෝම වේදනාව තමයි දැන් දුක්. ඒ වගේම සැප මේ සීලෝම වේදනාවන් කෙරෙහි නෝනින් දකින්න තමයි වාසය කරන්නේ. යම් චිත්තී චිත්තාන් පස්සේ විහෙත. තමන්ගේ සිත තුළ පහළ වෙන සෑම සිතුවිල්ලක් පිළිබඳව සිහියෙන් නුවණින් තමයි ඒ සිතිවිලි සිතන්නේ ඒ වෙන අවධානය කරන සිටින්. ඒ වගේම ධම්මේස ධම්මානුපස්සීයේ විචිතේන තව ධර්ම ස්වභාවයන් තියෙන නීවරණාදී ග්‍රහණය. අන්නේ පිළිබඳව සිහියෙන් නුවණින් තමයි ඒව දකින්නේ. කොන වෙන්නේ මේ කාරණා හතර පිළිබඳව සිහිය පිටුවාගෙන තමයි වාසිකා. කාය ගැන ඒ වගේම වේදනා පිළිබඳව සිත වේදන ධර්ම ස්වභාවයන් කියන මේ කියන කාරණා හතර එහෙම නැත්නම් මේ අරමුණු හතර කෙරෙහිම සිහිය පිහිටුවාගෙන තමයි වාසය කරන්නේ. කුමක් විදිහද? ආදා කිසම් වේදනාව සතිමා වෙනින රූපය විද්‍යාවේ ධූමනස්සන්. ඒ කියන්නේ කෙලෙස් කාම වීර්යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව අවිද්‍යා ධූමනස්සන්. ඒ කියන්නේ ලෝභ දෝෂ මෝහයන් කියන මේවන් දුරු කිරීම පිණිස තමයි මෙන්න මේ කියන අරමුණ හතර කෙරෙහි සිහිය පිහිටුවාගෙන වාසය කරනවා. ඒතර කායානුපස්සනා කියලා කියවුවම ඒකට ආදාන කොටස් 14ක් තියෙන මේ සූත්‍රය සත්පත්තා සූත්‍රය. ඒ කියන්නේ ආනාපාන සති භාවනා, ඒ වගේම ඉරියාපත භාවනා, සම්පජාන භාවනා, පටික්කුල මනසිකාර භාවනා, ඒ කියන්නේ දර්ශන සාකාර භාවනා, ඒ වගේම ධාතුමනසිකාර භාවනාව, නවසීවතික කියන භාවනා. ඒ නවසීවතික කියන එතන කොටස් 9ක් තියෙනවා. ඒ විදිහට කර්මස්ථාන 14ක් කායානුපස්සනාවට අදාළ ඇතුළත් කොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම වේදනානුපස්සනාවට වේදනාවන් 9ක් ඇතුළත් කරලා දේශනා කළා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් වේදනා 3යි අපිට කියන්නේ සුඛ දුක්ඛ උපේක්ඛා කියන මේ වේදනා 3. සැප වේදනාවන් අපිට දැනෙනවා, දුක් වේදනාවන් දැනෙනවා, ඒ දෙකටම නැති මධ්‍යස්ථ වේදනාවන් අපිට දැනෙනවා. කොතන ප්‍රධාන වේදනා 3. ඒ වගේම ওই වේදනා 3 සාමිස්ස සහ නිරාමිස්ස වශයෙන් දෙකට බෙදෙනවා. ඒක තමයි මම යවුවා පරිවර්තනය. ඒ කියන්නේ සාමිස්ස කියලා කියන්නේ රස කරන ආසාවදී ඉඳන් පින වෙන අවස්ථාවල, ඒ කියන්නේ තණ්හා ආසාව රාගී මුසිනා තිබෙනා වූ වේදනා. ඒ වගේම නිරාමිස්ස කියලා කියන්නේ ඒ තණ්හාව මුසිනා නැති කුසල ධර්මයන් වල ඇතිවෙනා වූ වේදනා. ඒ කියන්නේ තණ්හාව මුසිනා නැති වේදනාව. ඒ සත්‍යම යොත නිරාමිස්ස කියන්නේ. එතකොට ඒක වේදනා තුනක්. සුඛ දුක්ඛ උපේක්ඛා කියලා වේදනා තුනයි. සාමිසෝ සුඛ දුක්ඛ උපේක්ඛා වේදනා තුනයි. නිරාමිසෝ සුඛ දුක්ඛ උපේක්ඛා වේදනා තුනයි. ඔන්න ඔය සීනම වේදනාව පිළිබඳව සිහියෙන් නුවණින් දකින්න තමයි වාසය කරන වේදනා ප්‍රශ්නාව යොත කෙනා. ඒ වගේම චිත්තානුපස්සනාවට සිතිවිලි 16ක් ඇතුළත් කළ දේශනා. ඒ කියන්නේ රාග වීතනා, ඒ වගේම සන්දෝෂ වීත දෝෂ සමෝහ වීත මොහ සංකේත වීකේත මාර්ග තමහගත සෞතරානුතර සමාහිත අසමාන විමුක්ත අවිමුක්ත කියලා තන තනිය වශයෙන් ගත්තොත් 8යි. ඒ වගේම මේ 16යි යොගර වශයෙන් ගත්තොත් 8. ඒක රාග කියලා කියන්නේ ලෝභ සිතිවිලි. ඒක රාග කියන්නේ ලෝභයෙන් තොර වූ කුසල සිතිවිලි. සන්දෝෂ කියලා කියන්නේ දෝෂ සිතිවිලි. මේ දෝෂ කියලා කියන්නේ මෛත්‍රී සාගර සිටියේ මේ සින්තර වූ සිටියේ සමෝහ කියලා කියන්නේ මෝහ සාගර සිටියේ මේ තුමහ කියලා කියන අපොත් කුසල සිටියේ සංකේත කියන්නේ තීන මිදේ යුක්ත මනානික වුණු සිටියේ විකිත කියන්නේ උත්තර කියන විසුරු ස්වභාවයෙන් යුක්ත සිටියේ
මාර්ගත අමාර්ගත කියලා කියන්නේ ඒ රූපාත් නරූපාත් ඒ ධ්‍යාන සිත් සහ ඒ පුරව අනිකුත් සිත් වේ. සෞතර අනුතර කියලා කියන්නේ ඒ සෞතර කියන්නේ කාමාවචර සිත්. අනුතර කියන්නේ රූපාත් නරූපාත් සිත්. ඔයගොල්ලෝ සමාහිත සමාධි කියලා කියන්නේ සිතේ සමාධි ගති යෙන් යුක්ත සිත් සහ සමාධිය නැති අවස්ථාන වලදී පවතිනව සිත් වේ. විමුක්ත ආයුත් කියලා කියන්නේ ඒ කියන්නේ විමුක්ත කියලා කියන්නේ කඳාංග විස්කංග වශයෙන් අපේ සිත ඇති වෙන කෙලෙසුන්ගෙන් මිදෙන කෙලෙසුන් යටපත් වෙන ස්වභාවය සහ කෙලෙසුන්ගෙන් යුක්ත අවස්ථාවල්දී පවතින සිත ආයුත් කියලා කියනවා. ඔය කියන සිතිවිලි ඔක්කොම මේ සත්‍යංගයේ සිය තුල මේ එක පහළ වෙනවා. ඔන්න ඔය කියන පහළ වෙන සිතිවිලි ගැන සිහිය නොනින් වාසය කරන්නේ සිත සනාමය යුක්ත කියලා. ඊළඟට ධර්මානුශාසනාව ධර්මානුශාසනාවයි කියන කොටස් පහ. ඊගන්දි පංච නීවරණ යෝගින් පංච ප්‍රධාන ස්කන්ධ සහ ආයතන දුරහ ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් කියන ස්කන්ධ සාධිතිනේ ආයතන දුර යෝගින් සත්වර්ජන චතුරාර්ය සත්‍ය මෙන්න මේ කියන කොටස් පහ තමයි ධර්මානුශාසනාවට අයිති. ඒකවල මිශ්‍රම මේක කර්මස්ථාන වශයෙන් පන්දානින් ගත්තු කර්මස්ථාන 21ක් තියෙනවා. එහෙම නැත්නම් භාවනා 21ක් ඇතුළත් වෙනවා. ඒ ආනාපාන සතිය ඒ වගේම දර්ශන සංඛාරයේ ඒ වගේම නව සීමිතී කියන ඒ කර්මස්ථාන ධ්‍යාන සිත උපදවා ගැනීමට සමත් වෙන කර්මස්ථාන අනිත් ඒවා විපස්සනාට බලලා යනවා. හොඳට ඔබ තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය පිහිටුවා ගැනීමේ අරමුණු හතර. සිහිය කියලා කියන්නේ අවධානයෙන් සිටිනවා කියන එකයි. කල්පනාවෙන් සිටිනවා කියන එකයි. එතකොට අවධානය අපේ තබා ගන්නේ මෙන්න ඔය කියන අරමුණු හතර. ඒ කියන්නේ කය ගැන, එහෙම නැත්නම් සිත ගැන, එහෙම නැත්නම් තමන්ට දැනෙන වේදනාව ගැන, එහෙම නැත්නම් සිතේ යෙදෙන නීවරණ ආදී ඒ ධර්ම ස්වභාවයන් පිළිබඳව. ඔය අරමුණු හතරේ තමයි සිහිය පිටුවා ගත යුතු වෙන්නේ. අවධානයෙන් සිටිය යුතු වෙන්නේ. කල්පනාවෙන් සිටිය යුතු වෙන්නේ. ඔය කියන කරුණු අරමුණු හතර කෙරෙහි යම් කිසි කෙනෙක් අවධානයෙන් සිටිනවා නම් ඒකාන්තයෙන්ම අර කියපු ආනිසංසතියක ප්‍රධාන සිමුලෙම දේශනා කොට නදාන ඒ අරමුණු මේ ඒ ආනිසංස ඒකාන්තයෙන්ම ලබන්නේ. එහෙනම් මුලින්ම එන්නේ කාය අනුපස්සනාව. ඒ කාය අනුපස්සනාවේ මුල්ම භාවනාව හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාරන්නේ ආනාපානසති භාවනාව. පසන් දෙකේ මේක කාය අනුපස්සී වීරති මහණෙනි කොහොමද මේ කාය අනුපස්සීව වාසය කරන්නේ? ඉද වික්‍රේ වික්‍රෝ අනන්‍යවතෝ අනුසංගතෝ වාසුඤ්ඤාංගාරගතෝ නිසීද සංගංකනාවු විතංගුන් කාය කණිදාය පරිමුඛං සතින් උපත්තු තෙත්ත. දැන් මේ කොටසේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන ආදාරන්නේ යම් කිසි කෙනෙක් මේ භාවනාවට සූදානම් වීමේ පිළිවෙල. ඒ කියන්නේ මහණෙනි මේ වික්‍රෝ ආනන්‍යකෝ ඔක්මෝලේකෝ සුඤ්ඤාගාරිකෝ ගොස් එතකොට වික්ෂුන් කියලා කියන්නේ තේ වික්ෂුන් වහන්සේලා වැඩි හිටියේ සා මෙන්න නැත්නම් කවුරු හරි මේ භාවනා කරන්නට අවශ්‍ය නම් සිහිය මෙහෙම නැත්නම් මේ සතර සතිපට්ඨානයේ වාසය කිරීමට අවශ්‍ය නම් ඒකට දැන් පළමුවෙන් ගන්න ආනාපාන සති ඒ නිසා ආනාපාන සති භාවනා කියන හැමතැන අන්නේ පුද්ගලයා පළමුවෙන්ම කරන්නට ඕන කායික විවේකයේ සංස්කරගෙන විවේක තුනක් තියෙනවා. ඒ තමයි කාය විවේකයේ චිත්ත විවේකයේ උපදී විවේකයේ කායිකයේ කියලා කියන්නේ අපේ ශාරීරික වශයෙන් අපි මේ කටයුතු වලින් ඈත් වෙන විවේකී තැනකට යෑම. බාහිර කිසි වැඩක් කරන්න ඒවෙන් ඈත් වෙන විවේකී ස්ථානයකට යනවා. ඒ වගේම චිත්ත විවේකී කියලා කියන්නේ චිත්ත සමාධිය පුදවා ගැනීම. ඒක තමයි චිත්ත විවේකී කියලා කියන්නේ. උපදී විවේකී කියන්නේ මාර්ග ඵලවලදී ලැබෙන නිර්වාණ සුවය. ඒවයි නික්ලේශස් භාවයක් තියෙන. අනේ නික්ලේශස් භාවය තමයි උපදී විවේකී කියන්නේ. ඒකට ඒ උපදි විවේකය සඳහා චිත්ත විවේකය අවශ්‍ය වෙනවා. චිත්ත විවේකය සඳහා කාය විවේකය අවශ්‍ය වෙනවා. එතකොට ආරණ්‍ය කියලා කියන්නේ විවේකී වූ තැනක් කියනවා. ආරණ්‍ය කියන්නේ තේරුම තමයි කැලය කියන එක. එතකොට මේ කැලය කියලා කියන්නේ බාහිර කටයුතු නැති සද්දබද්ධ අඩු බාහිර බාධා වලින් තොර වූ විවේකී වූ ස්ථානය. එතකොට රුක්ඛ මූලගතව වාසය කියන්නේ විසාල සේවේ නැති බාහිර කාරක වලින් තොර වූ පරිබෝධ වලින් තොර වූ විවේකී ගස් තියෙනවා. ඒ ගහක් මුලට යනවා. එතනත් විවේකයි. භාවනාවට යෝග්‍යයි. ඊට පස්සේදී ශුන්‍යාගාර කියලා කියන්නේ මේ වගේ ගයක් වෙන්න පුළුවන්.
තමගේ කාමරේ වෙන පුළුවන්, එහෙම නැත්නම් ගල් ගුහාවක් වෙන පුළුවන්, වෙන කොතැනක හරි නිමේ කියූ තැන. මෙන්න මේ කියන විවේකී කාමරේ සකස් කරගත යුතුයි. ඒ විවේකී තැනට යන්නට ඕනේ. එහෙම නැත්නම් මේ සංස්කාරතරේ විවිධ ශබ්ද බද්ද ඇති මේ එවැනි වාදා වෙන තැන්වල මේ භාවනා කටයුතු කරගන්න විශේෂාල විවේකී කියන පළමුව සංස්කාර ගන්නට අනිත් විවේකී තැනකට ගිහින් විශේෂිත කාලංකාර වදිතව තුන් කාණ සම්නිදාය පරිම සංසත උපන්ත වාර විනෝ කායයන්කින් කාය ඍජුව සමාගෙන ඒ කියන්නේ මේ ආනාපානස භාවනා සම්ප්‍රදාය සිහි නැතුව අනිකුත් විපස්සනා භාවනා ආදීට ඕනෑම ඉරියව්වකදී තමන් වැඩි කරන් තනවන ඒ කටයුතු කරන්න පුළුවන් ආනාපානස වගේ කරන අස්නානෙකදී පරයන්ක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන නිසා තමයි මෙහෙම දේශනාකට අඳාන කාය ඍජුව සමාගෙන ඊට පස්සේ පරිමුඛාංශ තුන පාඩකයක් කරන අස්නානෙ දිසිත යොමු කරන සම්මිතන කර්මස්ථානය කියන්නේ ආනාපානසික කර්මස්ථානය. ඒකට ඔන්න මේ භාවනාව පටන් ගන්නට කලින් කරන්න ඕන දේ විවේකී තැනකට යන්න ඕන. බාධා වලින් තොර. විවේකී තැනක් තෝරාගෙන ඉතින් පරයන්කේ වාඩි වෙන. පරයන්කේ ඉන්න බැරි නම් තමයි කුමාරි පහසෙන් ඉන්න පුළුවන් කියලා යනවා. ඊට පස්සේ තමන් කර්මස්ථානයේ සිටේ මොකද? කර්මස්ථානයේ සිටින කරනවා කියන්නේ අපි සානිකුත් බාහිර වෙන අනිකුත් වෙනවට තියෙන්නේ නොඑක විදිහ දෙයක් සිටින. වෙනත් වෙනත් කර්මවල තමයි ඉන්නේ. බාහිර අරමුණු කියලා කාම ආදී අරමුණු කියලා. ඒ කියන්නේ මේ අරමුණු වලට හිතෙමු කරන්නේ නැතුව තමන් වඩන්නා වූ කර්මස්ථානයේ සිට යොමු කරනවා. දැන් මෙතන හුස්ම ගන්න තමයි කර්මස්ථාන අරමුණු කියන්නේ. මේක ආනාපානසති කර්මස්ථාන ආනාපානසති භාවනා කිරීමේදී බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පියවර හතරක් දේශනා කළා. මේ පියවර හතර තමයි ආස්වාස ප්‍රාස්වාස කියන එකට හුස්ම ගැනීම පිට කිරීම කියන එක. ඕක තමයි කුරුලි. හුස්ම ගන්නවා පිට කරනවා. ඒ වගේම මේ හුස්ම ගැනීම පිට කිරීමේ ස්වභාවයන් තුනක් තියෙනවා. ඒ තමයි අපි හුස්ම ගන්නකොට එක්ක දීර්ඝව හුස්ම ගන්නවා, එවලත්නම් කෙටිව හුස්ම ගන්නවා. මේ හුස්ම ගන්න. ඔය දෙකෙන් එක විදිහ. ඒ වගේම ඒ හුස්ම දීර්ඝව ගන්නත් කෙටිව ගන්නත් ඒ හුස්ම රැල්ලේ මුල මැද අග කියලා කොටස් තුනක් තියෙනවා. අපි හුස්ම ගන්න පටන් ගන්නවා. හුස්ම ඇතුල් වෙනවා මේ මාස්ථාන වලින්. ඊට පස්සේ හුස්ම අරගෙන අවශ්‍ය පිළිගනනකොට ඒ වගේ මුල මැද අග කියන කොටස් තුනක් හුස්ම දීර්ඝව ගත්තත් කෙටිව ගත්තත් ඒ දෙවිතිටම ගත්තත් මුල මැද අග කියන කොටස් තුනක් ඒක එක පියවරක්. ඊට පස්සේ ඒ හුස්ම කොයි විදිහට ගත්තා මුලමැද අගින් යුක්තේ හුස්ම රැල් දීර්ඝව ගත්තා කෙටිව ගත්තා සමහර අවස්ථාවලදී ඒ හුස්ම රැල් සාන්ත දැඩි ස්වභාවයකින් තුරව සෞම්‍ය ස්වභාවයකින් සාන්ත ස්වභාවයකින් සංසිඳින හුස්ම ගන්න පිට කරන අවස්ථාවක් යෙදෙනවා. ඒ වෙලාව අවස්ථාවන් යෙදෙන්නේ අපේ සිත සංසුන්වුණු වෙනාට අනිත් වෙනාට ඔන්න කොයි කියන පියවර හතර තමයි ආනාපාන සතිය හිතේට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතන ඔන්න දැන් අරයා විවේකී තැනකදී කිහිල්ල පරයන් පහසු ක්‍රියාවක කියන වාදී වෙන වෙන අරමුණු මොකක්වත් හිතන්නේ නැතුව කාමාදී විකාර වලට තන දෙන්නේ නැතුව නීබුරු ගැන වෙන මොකක්වත් රැකින ආදී ගැන හිතන්නේ නැතුව ඔහු ඔහුගේ කර්මස්ථානයේ සිටීම කරනවා. ඒ කියන්නේ ආනාපාන සති එහෙම නැත්නම් හුස්ම රැල්ල තමයි ඔහුගේ කර්මස්ථාන කරන්නේ. ඒකෙන් දෙන්න මොකද හිතන්නේ මොකද? ඊට පස්සේ මොකද කරන්නේ? කො අර හුස්ම ගන්න එක පිට කරන එක ගැන අවධානයෙන් වාසය කරනවා. එතකොට මේ ආනාපාන සති අරමුණ සමන් කරන්නට ඕන මේ හුස්ම. ඒකෙන් කොහොමද ආගන්නට ඕන? ඒ හුස්ම කොහේද මේ තියෙන්නේ? කොහේද මේ හුස්ම ගන්න පිට කරන්නේ? ඒකට අපි හුස්ම ගන්නේ නාසයෙන්. එතකොට මේ හුස්ම ගන්නකොට අපි ඒක ඇතුළ වෙන තැන පළමුවෙන් හොයාගන්න ඕන. මොකද ඒක අපි හිත තියාගන්න ඕනේ යම් කිසි තැනක. දැන් මෙහෙම හරි මෙහෙම ගිහින් මේ හුස්ම රැල්ල බලන්න බෑ. අපි හුස්ම නිතරම ගත්තට ඒ තුල හිත පිහිටුව ගන්න බෑ. එහෙමනම් මේ හුස්ම රැල්ල තුල හිත පිහිටුවා ගන්න අවශ්‍ය නම් පළමුවෙන් කරන්න තුන් මේ හුස්ම රැල්ල හොයාගන්න ඕනේ මේ හුස්ම ඇතුලේ නිකුත් වෙන ආකාරය එක. ඊට පස්සේ ඒක ඇතුල් වෙන තැන පළමුවෙන් හොයාගන්න ඕනේ. ඇතුල් වෙන්නේ නාසිකා සිදුවේ. ආන්න එතන තමයි ඒ හුස්ම ඇතුල් වෙන පිට හැම තමයි අපි හිත තියාගන්න ආනාපාන සතිය. එතන හිත තියාගෙන ඊට පස්සේ මේ මූල් පියවර තමයි
එතන සිටගෙන සිට තියාගෙන ඊට පස්සේ අර ආස්වාස කරනකොට ආස්වාස කරනවා කියන හැඟීමෙන් හුස්ම ගන්නවා. ඒ වගේම ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස කරනවා කියන හැඟීමෙන් ප්‍රශ්වාස කරනවා. අමුතුවෙන් මෙනෙහි කරන්න අවස්ථාවක් නැහැ. ස්වභාවයෙන්ම සිදුවෙනා වූ මේ ක්‍රියාවලිය තුළ සිට හේතුවා ගන්නවා කියලා කියන්නේ ඒ දැනගැනීමෙන් තමයි ආස්වාස කරන්නේ. දැනගැනීමෙන් තමයි ප්‍රශ්වාස කරන්නේ. ප්‍රශ්න පිට කරන්නේ නැහැ. එතකොට කිසිම හුස්ම රැල්ලක් තමන්ගේ සිහියට හසු නොවි ගන්නේ හෝ පිට කරන්නේ නැහැ. ඒක තමයි සිහිය පිටවා ගන්නවා කියන්නේ. ඒ හිත පිටට යනවා කියලා කියන්නේ හුස්ම ආස්වාද ගැනීමක් හෝ ප්‍රශ්වාස කිරීමක් මේ කියන සිහිත හසු නොවි යනවා කියන්නේ සිහිය පිටවන්නේ නැහැ කියන එක. එහෙමනම් අර තමන්ගේ අවධානය යොමු කරගත යුතු වෙන්නේ තමන් ගන්න සෑම හුස්ම රැල්ලක්ම දැනගනිමින් තමයි හිතට හසු වෙමින් තමයි හුස්ම ගන්න. පිටකරන හැම සුඛවස්ම රැල්ලක්ම තමන්ගේ සිතට දැනෙන්න ඕන. ඒක තමයි සිහි පිටුවා ගන්න ඕනේ. අනේ මේ විදිහට සෑම හුස්ම ගැනීමක්ම සිහියෙන් හුස්ම ගන්නවා, දැනගනිමින් හුස්ම ගන්නවා. පිටකරන හැම හුස්ම රැල්ලක්ම පිටකරන්නේ දැනගනිමින් මේ සිහියට හසු වෙමින්. ඒක තමයි මෝඩ ප්‍රියවර ආනාපාන සුඛාවාන. ඊට පස්සේ ওই විදිහට හිත පිටන්න නැත්නම් ඊට පස්සේදී වෙන වෙන උපක්‍රම වශයෙන් කර්මස්ථාන ආචාර්ය වහන්සේ කියනවා ගණන් කිරීමේ ක්‍රම දෙනවා වෙනත් වෙනස් මේ උපක්‍රම යොදනවා. ඒකට හේතුව මූලික වශයෙන් අපේ සිතේ පිටවා ගන්නට අමාරු. ඒ නිසා විවිධ උපක්‍රම වශයෙන් දෙනවා. කොහොම හරි ඊට පස්සේ දෙන සිත එකඟ වුණා කියන් දැන් මේ ආස්වාස ප්‍රාස්වාස කිරීම ඒ යෝගාවචරයට පුළුවන්කම ලැබෙනවා සිහියෙන් නොවනි කරා. තමන් ගන්නා වූ සෑම හුස්ම රැල්ලක්ම සිහියෙන් තමයි ගන්න. පිටකරන හැම හුස්ම රැල්ලක්ම පිටකරන සිහියෙන්. හසු වෙනවා තමන්ගේ හිතට. පේනවා. එහෙනම් ඊළඟ කීවර තමයි තවත් සිත තියුණු කරන්න ඕන. තමත් මේ සිත දියුණු කරන්න ඕන. එහෙනම් ඊළඟට යන්න ඕන අර දීර්ඝ හුස්ම ගැනීම පිටකිරීම කියන අවස්ථාව. එවිට හුස්ම ගන්නකොට පිට කරනකොට සමහර වෙලාවට අපි දීර්ඝව තමයි හුස්ම ගන්න. මේ විශේෂ අපි මහන්සි වෙච්ච වෙලාවට එහෙම ශාරීරික අපහසුතාවයන් තියෙන වෙලාවට එහෙම කෙටියෙන් මේ හුස්ම ගන්න. දීර්ඝ වශයෙන් අතර තමයි හුස්ම ගන්න. දිගු හුස්ම ගන්න කැටි තමයි ගන්න. සමහර වෙලාවට එහෙම නැහැ. කෙටි හුස්ම ගන්න කැටි තමයි ගන්න. ඒකට තමයි දීර්ඝව ගන්නවා කෙටිව ගන්නවා කියලා කියන්නේ. පිට කරනීම එහෙම. අන්න ඒ විදිහට ඊළඟට ඔබේ සිත යොමු කරන්නේ තමන් හුස්ම ගන්නේ දීර්ඝවද කෙටිවද? තමන් හුස්ම පිට කරන්නේ දීර්ඝවද කෙටිවද? අන්නේ ඒ ආකාරයෙන් තමන්ගේ සිත පිළිගන්න. දීර්ඝව ගන්න හැම හුස්ම රැල්ලක්ම මම මේ වෙලාවේ දීර්ඝව හුස්ම ගන්නයි කියලා තමන් දන්නවා. තමන්ගේ සිතට හසු වෙනවා. ඒ වගේම කෙටිව නම් හුස්ම ගන්න ඒකත් හසු වෙනවා. සමානව හුස්ම ගන්නේ දීර්ඝව පිට කරන්නේ කෙටිව. සමහර වෙලාවට කෙටි වර්ගෙ දීර්ඝ පිට. සමහර දීර්ඝ ගන්න දීර්ඝ පිට ගන්නවා කෙටිව ගන්න කෙටිව පිට. ඒක නිසා මේක අපිට හිතලා කරන්න බෑ. ඒ වගේම තව කෙනෙකුට මේ කියලා දෙන්නත් බෑ. තමන්ම තමයි හොයාගන්න ඕනේ. ඒ මොහොතේදී තමන් හුස්ම ගන්න දීර්ඝවද කෙටිවද කාරණා. කොහොම හරි මේවා හුස්ම ගන්න ඒ කොයි විදිහටද දීර්ඝවද කෙටිවද ඒ හැම ආකාරයකින්ම තමන් දැනගන්න. දීර්ඝ ගන්නකොට දීර්ඝ ගන්නවා කියලා තමයි දැනගන්න. කෙටිව ගන්නකොට කෙටිව ගන්නවා කියලා දැනගන්න. පිටකරනකොට අන්නේ ඒ කාරණේට ඒ විදිහට සිත පිටනකොට අර මුල් ආස්වාදට වඩා ඔහුගේ සිත දියුණු වෙනවා. එහෙම නැත්නම් සිහිය නොවැදීක දියුණු වෙනවා. සිතේ ඒකාග්‍රතාවයේ සමාධිය දියුණු වෙනවා. අර මුල් තියෙන්නට වඩා. ඊට පස්සේ ඔහු තවත් සිත දියුණු කරගන්නට ඕනේ. එහෙම නැත්නම් ඊළඟ ප්‍රශ්නේ මොකද? දීර්ඝ හුස්ම ගන්න පිට කරා කෙටි හුස්ම ගන්න පිට කරා ඒ හුස්මේ මුල මැද අග කියන අවස්ථා තුනක් තියෙනවා. ඒකවල දැන් මූලික වශයෙන් අපි කියව හිත තියාගන්නේ මේ හුස්ම ඇතුළේ පිට දුවා නාසිකා අද්දු. ඊට පස්සේ ඒක හිත තියාගෙනම එතන තමයි ඕන ඇතුළේ පිට වෙන තැන තමයි මැද. ඊළඟ හුස්ම ගන්නකොට තමයි දැනෙන පටන් ගන්න. ඒ පටන් ගන්න තමයි මුල. ඊට පස්සේ මෙහි කෙළවරව දැනෙනවා එතන තමයි අද්දු. එතකොට පිට කරනකොටත් එහෙම පිට කරන පටන් ගන්නකොට තමයි දැනෙන්නේ එතන තමයි මුල මෙතන පිට වෙනවා එතන තමයි මැද පිට වෙලා අවසන් වෙනවා ඒක තමයි ඒක හද. ওই විදිහට ඒ හුස්ම ගැනීමේදී සහ පිට කිරීමේදී සිත තබා ගන්නේ අතරමයි මේ සෑම ප්‍රේකකදී සිත තමන් තබා ගන්නේ අර නාසිකාග්‍රේ එහෙම නැත්නම් මැද ද්වාරේ.
ඊට පස්සේ එතන සිට සමාගෙන තමයි දැන් මේ බා. ඒකට ඔන්න ඒ දීර්ඝව ගත්ත හුස්ම ගන්නක් ඒකේ මුලම දාග තුන් තැන මොහු දකින්න හුස්ම පිට කරා ඒ විදිහටම ඔහු කෙටිව හුස්ම ගත්තත් ඔහු ඒකේ මුලම දාග තුනම දකින්න පිට කරා ඒ මුලම දාග තුන ඔය විදිහට සිට පිටවා ගන්නකොට හැම හුස්ම ගන්නකම ඔය විදිහට මුලම දාග සිටීම කරනකොට දැනගනිමින් සඳහන් කරපිට ඔහුගේ සිට බොහෝම දීර්ඝ වෙනවා සිහිය නුන දීර්ඝ වෙනවා හිතේ තියෙන සමාධි ගතිය අතිශයින්ම දීර්ඝ ගාමිතාක් වෙනවා ඊට පස්සේ දැන් මොහුගේ සිත දීර්ඝ වෙන නිසා සාන්ත සමාධියටපත් වෙන නිසා ඒක සැහැන් වෙන නිසා ඉතින් ඒකාග්‍රතාවය වැඩි වෙන නිසා මොකද වෙන්නේ දැන් හුස්ම සාන්ත සමාධියටපත් වෙනවා කලින් වගේ ඕලාරික නෑ හුස්ම නෑ බොහෝම සෞම්‍ය ස්වභාවය ඒ වගේම සාන්ත ස්වභාවය ඒතර හතරවෙනි කියවර හැටියට ඔහු ඒකත් දැනගැනීම දැන් සාන්තව තමයි හුස්ම ගන්න පිට කරන්නේ කියන හැඟීමෙන් ඔහු හුස්ම ගන්නවා පිට. අනේමි අවස්ථාවක් තැනුට හිත අක්ෂේම සමාධි ස්වභාවයකට පත් වෙන ඒකාග්‍රතාවේ උපුලියටම දීම. එතන ඔන්නෝයි කියන පියවර හතර තමයි මේ ආනාපාන සති භාවනාවේ පියවර හතර හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරවලා. එතකොට දැන් මේ සූත්‍රයක් පැහැදිලි කිරීමක් වශයෙන් මෙහි කියවට තමන් ප්‍රායෝගිකව භාවනාවේ යෙදෙනකොට මේවා තමන් කෝණ හැටියට නෙමෙයි ඉති කරා. තමන් ගුරුවරයෙක් ළඟට යන්නවා. නැත්නම් තමන්ට මූලික කොටසක් කරුවා. හුස්ම ගන්න හොයාගෙන හුස්ම ගන්නවා පිට කරනවා. ඒ පියවර ඕන කෙනෙකුට සාමාන්‍ය කරුවා පටන් කරවන හැබැයි මේ ඉදිරි පියවර වලට යෑමේදී අනිවාර්යයෙන්ම ගුරුවරයෙක් අවශ්‍ය වෙනවා. ගුරුවරයාගේ උපදේශ මත තමයි මේ පියවරන් පියවරින් පියවර දිනකට අරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ට තනියම කරන්නට අපහසු. දිනු කරගන්න අපහසු. ඒ නිසා කර්මස්ථානාචාර්ය මහන්සිය නමක් නැගෙන ගියාට පස්සේදී ඒ කර්මස්ථානාචාර්ය මහන්සිය තමයි මේ කර්මස්ථාන කිසිදු කළ යුත්තේ. ඒකවල මේව වෙනස් කරන්නට ඕනේ කොහොමද? මේව තීරණය කරන්නේ ගුරුවරයා. තමන්නේ. එනම් ගුරු බොහෝ දුරට දෙන්නේ මම කර්මස්ථානයේ සිටියම කරනවා කියන මුලින් අපේ සිත නිරන්තරයෙන්ම නොසන්සුන් වෙලා තියෙන මේ කාමාදී විතරයන් නිසා ලෝභ දෝෂ මෝහ කියන මොහ කියන මේ සිටින වෙලින් අපේ සිත ගිනි අරගෙන අවුල් වෙනවා කියන්නේ ඒ නිසා මේ ගුරු මොකද කරන්නේ පළමුවෙන්ම දෙන්නේ මේ සිත මූලික පසුබිම සංස්කරන ඕන නිසා සතර කර්මස්ථාන කියන සියලු තැන්හිම දිනපතාම සෑමදාම කිසිම බියකින් සැකයකින් තොරව දීම් කරන්නට පුළුවන් වඩන්නට පුළුවන් කර්මස්ථානය කියන බුද්ධානුස්සතිය මෙත්තා මෛත්‍රී භාවනාව ඊට පස්සේ අසුර භාවනාව මරණ සති භාවනාව. ඒකට හේතුව තමයි අපේ සිතේ ශ්‍රද්ධාව කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව තමගේ සිත තුළ නැත්නම් ලෙහෙසි නෑ සිත දියුණු කරගන්න. ඒ නිසා තමන්ගේ සිත තුළ ශ්‍රද්ධාව දියුණු වීම සඳහා අනිවාර්යෙන්ම බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කර යුතු වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ තමයි මේ පරමාර්ථය දේශනා කළා. ඒ නිසා ශ්‍රද්ධාව ප්‍රති අනිවාර්යෙන්ම දියුණු කර ගන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව තියෙනවා තමන්ට බියක් ඇති කර ගන්න දෙයක් නෑ. ඒ සිද්ධිය ඇති වෙනා වූ සතුට ශ්‍රද්ධාව තමන්ට බොහෝ සුසුකින් සපයන. ඒ වගේම අපේ සිත තුළ නිරන්තරයෙන්ම සාහස සිටිවිලි ඇති වෙනවා. ඊර්ෂ්‍යාව සහගත සිටින ඇති වෙනවා. නිරන්තරයෙන්ම තමගේ සිත රොයික් රොයික් අරමුණක ගැටෙන ස්වභාවයෙන් යුක්තන ඒත් අපේ සිත සහලු කරගන්න එක සිත සමාධිගත කරගන්න එක සිදුවීම් කරගන්න එක වෙනස් කරලා නියම. ඒ නිසා ඒ ද්වේෂයට ප්‍රතිවිරුද්ධ වූ මෛත්‍රිය අනිවාර්යයෙන්ම දීම කරන්නට මෛත්‍රිය යුක්ත වෙනවා. ඒ මෛත්‍රිය යුක්ත කෙනාගේ සිත ද්වේෂයට යන්නේ නැහැ. ඒකට ද්වේෂයෙන් වෙන්න අවපඩු බවදී දුර වෙනවා. යෝනිම අසුභ භාවනා. මේ අසුභ භාවනා කරේ තුනේ නිරන්තරයෙන්ම අපේ සිත විරාගයන්ගෙන් ලෝභයන්ගෙන් ගිනි අරගෙන තියෙන ක්‍රම හිත ගිනි අරගත්තා වගේ ස්වභාවයෙන් පවති. රාග සිතිවිලි අපේ සිතට එනකොට ලෝභ සාග සිතිවිලි අපේ සිතට එනකොට හිත පුච්චනවා. ඒක මහා ගින්නක් වගේ. හිත අවුල් කරනවා විසුරුවනවා. ඒකෝට මේ රාග සිතිවිලි වලින් ලෝභ සිතිවිලි වලින් යුක්ත වෙනකොට ඒ පුච්චනාගේ සිත සමාධිකරණය කරන එක සිතේ සිහිනුම දින කරනවා කියන්නේ විස්වාසය නිසා ඒක ප්‍රතිවිරුද්ධ වූදී පටික්කුල සංඥාව තමයි දින කරලා තියෙන්නේ. ඒකට තමයි ජීවිතය තුළ පටික්කුල සංඥාව දින කරනකොට
පළහිල රාග ආදී සිතුවිලි දුරු වෙන යා. ඊට පස්සේ මරණ සතු බව. අපි මේ ජීවිත ආශාවෙන්ම නැගී සදාකාලික ජීවත් වෙනවා කියන හැඟීමකින් අපි මේ කටයුතු කරන්නේ. අපේ සිත කාමයන්ගෙන් මුදවාගෙන සිත කුසලයට යොමු කරනවා කියන්නේ ලිහිස් පාසුවෙන් නෙමෙයි. අපි මරණ සංඥාව කියන එක තියෙන්න ඕන. අපි වැඩිකාල ජීවත් වෙන කොයි මොහොතක හරි තමයි මරණයට පත් වෙන්නේ. එහෙමනම් මේ මරණ බිය කියන දේ අපි සිතට ඇති කරගන්න ඕන. ඒ බිය ඇති කරගත්තාම තමයි මේ ජීවිතේ කොයි මොහොතක හරි නැති වෙලා යනවා කියන ස්වභාවය තමන්ට වැටහුණාම තමයි තමන්ට මේ සිතේ ඒකාග්‍රතාවී ඒ වගේම කුසල ධර්මයන්ගේ ඇති වටිනාකම වැටෙන්නේ. එහෙමනම් තමන්ගේ සිත භාවනාවට බියම යොමු කරන්න. මෙන්න මේ කියන කර්මස්ථාන හතර තමයි මූලික වශයෙන් ගුරුවරු කියලා දෙන්නේ. ඒ කියන්නේ මූලික පසුබිම සංස්කෘත දීම සඳහා. ඊට පස්සේ ආනාපානසති කර්මස්ථානය තමයි ප්‍රධාන කර්මස්ථාන යෝගය. එතකොට අර කර්මස්ථාන හතර ඒ යෝගාචර තිරවතාන් පුරව සම්මුඛයෙන් කර. හැබැයි ඔහුගේ ප්‍රධාන කර්මස්ථාන අරමුණේ ආනාපානසති කර්මස්ථාන. එතකොට ගුරුවරයාට මේ ආනාපානසති අරමුණ කියලා දෙනවා. දුන්නහම ඒ යෝගාවචරය දිනපතාම මොදිල කිහිපයකට හරියු ගුරුවරයා හමු වෙලා ගුරුවරයාට කියනවා භාවනා කරනකොට ඇතිවෙන ස්වභාවය. ඒ වගේම ගුරුවරයා අහනවා කොහොමද ස්වභාවය කියලා. ඊට පස්සේ ගුරුවරයාට තේරෙනවා ගුරුවරයා තමයි තීරණය කරගන්නේ දැන් මේ යෝගාවචරයාගේ හැමදාම මේ භාවනා කරනකොට කෙනාගේ සිත ක්‍රමක්‍රමයෙන් වැඩිගෙන එනවා කියලා. තමන්ට සමාජයට මේක තීරණය කරගන්න බැහැ. ඊළඟ මාසයේදී ගුරුවරයා තමයි ඊට පස්සේ මූලික වශයෙන් රෝයික රෝයික වේද උපක්‍රම වශයෙන් දෙන ගණන් කිරීම ක්‍රමාදී විදිහට ඒ ක්‍රම වල වලින් දෙන හිත මූලික පියවරෙහි දියුණු ස්වභාවයකට හිත ඒකාග්‍රතාවය ඇති කරලා දෙනවා. ඊළඟ මාසයේදී ගුරුවරයාට මේ ස්වභාවයෙන් කියනකොට මේ ගුරුවරයාට තේරෙනවා දැන් දුන්න මේ යෝගාවචරයාගේ සිත මේ මුල් පියවරේ හරි වැඩිලා තියෙනවා වැඩිනවා. දැන් දෙවෙනි පියවරේ යනකොට පුළුවන් මොකද හේතුව අර මුල් පියවරේ සිට සකස් කරගත්තේ නැත්නම් දීව ස්වභාවයට පත් කරගත්තේ නැත්නම් දෙවෙනි පියවරේ හිත විහිදුවන්න බෑ. මොකද ඊට වඩා සියුම් මුල් පියවරට වඩා සියුම් දෙවෙනි පියවර. එතන මුල් පියවරේදී දීව ස්වභාවයට පත් වුණාට පස්සේ තමයි ගුරුවරයා අර දෙවෙනි ස්වභාවය කියලා දෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ස්වභාවයේ ඔහුගේ සිට දීව ස්වභාවයට පත් වුණාට පස්සේ තමයි ගුරුවරයා ඊට පස්සේදී තුන්වෙනි පියවරට මාරු කරා. මොකද දෙවෙනි පියවරේදී අර දීර්ඝ වශයෙන් කිටි වශයෙන් දැර ගන්නට බැරි නම් සිහිය පිටවා ගන්නට බැරි නම් හුස්ම රැඳ කිලි ඒ යෝග අවචරයන් අර තුන්වෙනි පියවරට මුලවදා කර දකින්නට බැ. සිහිය මදි. විසිරෙනවා හිත බැ. ඒ නිසා අර දෙවෙනි පියවරේ දියුණු කරනවා තමයි තුන්වෙනි පියවරට එන්නේ. හැබැයි මේ වෙනස් කිරීම සිද්ධ කරන්නේ ගුරුවරයා මිස තමන්නේ. තමන්ට ඕන වෙලාවට නෙවෙයි. ඊට පස්සේදී තමයි ඒකෙ සිද්ධ විහිදියාට පස්සේ තමයි හොඳට අර හතර මිනිස් ස්වභාවයට උපදෙස් දෙන්නේ ගුරුවරයා මාරු කරා. ඔන්න ඔය කියන විදිහට ගුරුවරයා මේ යෝගාවචරයාගේ සිත් ක්‍රම ක්‍රමයෙන් දියුණු ස්වභාවයකට අරගෙන එනවා. ඒකට ඔය සිත් දියුණු කරගෙන ඔය ස්වභාවයෙන් එනකොට ඉදිරියට ප්‍රායෝගිකව ගන්නකොට යෝගාවචරයාට විවිධ විවිධ ස්වභාවයන් එනවා. ඒ වෙතින් තම පෞද්ගලිකව භාවනා කරනකොට ගුරු වරේ කම් වෙලා ඒ විදිහට උපදේශාලින් තමයි යම්සෝ මේ පිටි සූත්‍රයක් පැහැදිලි කිරීමක් නේ. එතන ඔන්නෝයි කියන විදිහට පියවර හතර හැටියට ආනාපාන සතිය දියුණු කර ගන්නකොට ඔහුගේ සිත සමාධිම වෙනවා දියුණු ස්වභාවයකට පත් වෙනවා. මෙන්න දැන් කාය අනුපස්සනාවටයි කාය සම්බන්ධයෙන් කුසලයට කාය ක්‍රියාව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් මේ සතිපන්හාන සූත්‍රයේ කර්මස්ථාන 21ක් තියෙනවා. මේ සෑම කර්මස්ථානයකින්ම ආනාපාන සතිය ගත්තොත් ආනාපාන සතියෙන් නිවන දක්වා ප්‍රක්‍රියාවේ සිට දියුණු වෙන ආකාරයටම දේශනා කළා. මේ කර්මස්ථාන 21ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ 21ම ඒ ප්‍රක්‍රියාව කළ යුතුයි කියලා එකක් නෙමෙයි. සතර සතිපට්ඨානයට අයිති හතරම කළ යුතුයි කියන එකක් නෙමෙයි. මේ එක කර්මස්ථානයකින් පහන්ගෙන ඒ ප්‍රක්‍රියාව දීම නිවන දක්වාම අරගෙන යන විදිය තමයි බුදුරජාන් වහන්සේ මේ කර්මස්ථාන දෙන්නේ. ඒක රොන්නෝ දැන් කියන්නේ සමත වශයෙන් පුළුවන් විපස්සනා වශයෙන් පුළුවන්. ඉතින් ඒක තමන් තීරණය කර ගන්නවා භාවනා කරනකොට සමත වශයෙන් නම් අර හිතේ ඒකාග්‍රතාවය තමයි ප්‍රධාන දේ කරන්නේ.
විපස්සනා වශයෙන් තමයි පටන් ගන්නවා ඒ වාදයේ හුස්ම ගන්න කියන්නේ වායු ධාතුව එතන ඒ සතර මහා ධාතුවට ඒ ස්වභාවයන් පත්තට ඒක කියන විපස්සනා කරන ගන්න පුළුවන් හැබැයි ස්වභාවය තමයි මේක සමත වශයෙන් දීලා ඊට පස්සේ විපස්සනාට හැරෙන විදිහ තමයි බුදු දන්වාසි දේශනා කරලා තියෙන්නේ කැමති විදිහට කරන්න පුළුවන් ඊට පස්සේ ඔන්න දැන් ඔය සමත වශයෙන් හෝ විපස්සනා වශයෙන් අර මූලික පීවර ওই විදිහට ආනාපානසති දියුස ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔන්න දේශනා කරනවා යදුතං ආකායේ කායාරපස්සී විහෙරති බහිතං ආකායේ කායාරපස්සී විහෙරති ආජ්ජත් බහිතං ආකායේ කායාරපස්සී විහෙරති ඊට පස්සේ මොකද කරන්නේ මේ යෝගාවචරය දැන් කරු විදිහට තම ආනාපානසති භාවනා කරන ආධ්‍යාත්මික වශයෙන් සමත වශයෙන් වන හිත දියුණු කරගෙන ඉන්න ඊට පස්සේ සමාධිමත් වුණාට පස්සේ ඊට පස්සේදී ඔහු රූප වලට හෝ සිතට හෝ තියුම් කරන මේ නාම රූප වෙන් කරනවා. ඊගෙන දැන් මේ හුස්ම ගන්නවා කියලා කියන්නේ රූප කොට. ඒකට එතන තියෙන පටිආපෝ තේජෝ මානෝ කියන සතර මහා ධාතු. රූප කොටක් එතන තියෙනවා. ওই රූප ගැන අපි කියලා තියෙන එක හරිය ඒ සම්මේ කියන ඕන ඒසයි ඒ රූපයන්ට හරවල ගන්න. ඊට පස්සේදී සිත දැන් මේ මලකඳන් හුස්ම ගන්නනේ අපිට හිත තියෙන නිසා තමයි අපි මේ හුස්ම ගන්නෙ. එහෙනම් මේ සිතත් මේකට සම්බන්ධයි. සිත නැතුව හුස්ම ගන්නෙ නැහැ. ඔය විදිහට මේ නාම රූප දෙකටම සිත යොමු කරන මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාවලියක් ඇහිද මේ යෝගාවචරය මේක දකිනවා. මූලික වශයෙන් සිත පිටුවාගෙන පමණයි මේ විපස්සනා අධ්‍යයනය ඊට පස්සේ දින අනුකූල කරන්නේ මේ හුස්ම ගැනීමක් කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. නාම රූප ධර්මයන්ගේ එහෙම නැත්නම් මේ සිත මේ කය දෙකේ එකතුවක් තමයි මේ ක්‍රියාවලියක් තමයි සිදුවේ. නාම රූප ධර්මයන්ගේ ක්‍රියාවලියක් මිස වෙන ක්‍රියාවලියක් නෙමෙයි. ඔය විදිහට ආධ්‍යාත්මික වශයෙන් තමයි දකිනවා. මේ නාම රූප ධර්මයන්ගේ මේ සිත මේ රූපයන්ගේ ක්‍රියාවලිය තමයි මේ සිද්ධිය. ඊළඟට තමයි ආධ්‍යාත්මික වශයෙන් කලමින් බලනා ඊට පස්සේ බහිදාවා කාය කායසි. බාහිර වශයෙන් එයා මේ විදිහටම දකිනවා. මමත් මේ විදිහටම හුස්ම ගන්න පිට කරන්නේ. මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාවලිය. එතකොට අනිකුත් බාහිරමය සත්‍යය මේ හැම දිනම ඔය විදිහටම තමයි. මේ හැම දිනම හුස්ම ගන්නවා පිට කරනවා. ඒක නාස්වාස් ප්‍රසන්න. හැබැයි මේ හැම දිනම මරණයට පත් වන දිනම හුස්ම ගන්න පිට කරන්නේ නැහැ. ඒ මොකක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක සිද්ධ තියෙනවා. එහෙනම් මේ තුන ජීවත් වන ඉන්න තාක් තමයි මේ ශාරීරික සිද්ධින තාක් තමයි මේ හුස්ම ගන්න සිද්ධ වෙන්නේ පිට කරන්නේ සිද්ධ. එහෙනම් මම කමක් නෙමෙයි මේ බාහිරමය හැම දිනම එහෙමයි මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාවලිය මිස වෙන ආකාර ක්‍රියාවලිය මගිරපු සත්‍ය කුද්ධිරේ ක්‍රියාවලියක් නෙවෙයි මේ සිත මේ රූප නැතින මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාවලිය ඒක කියන බාහිර වශයෙන් තොඹ ඊට පස්සේ ආඥාත බහිදා ආකාරය කාරණා පසීවිය ආධ්‍යාත්මික වශයෙන් සහ බාහිර වශයෙන් දෙකම එකතු කරලා බලන සමස්ත ලෝකයන් තමනු අනිත් ලෝකයන් එක එකතු කරලා බලනවා මේ හුස්ම ගැනීම කියලා කියන්නේ ඥානාපාන සති කියලා කියන වෙන මොකක්වත් නෙවෙයි මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාවලිය. මේ මිස එහෙම නැත්නම් මම හුස්ම ගන්නවා නෙවෙයි මම හුස්ම පිට කරනවා නෙවෙයි මේක මගේ ක්‍රියාවලිය සත්‍යත්ව කියලා විරපුත් කියලා ක්‍රියාවලියක් නෙවෙයි මෙන්න මේ කියන සිතත් රූපයක් කියන මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාවලියක් කියන පොතක්. ඒ රහසේදී සමුදය ධර්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධර්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධර්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඊට පස්සේ ඔන්න ත්‍රිලක්ෂණයේ පැත්තට හැරෙමු. දැන් අර විදිහට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මොකක්ද කියලා තමයි හඳුනාගන්න. ඊට පස්සේදී විපස්සනාට හැරෙන සමුදය ධර්මානුපස්සීවා කායස්මින් මේ කියන නාම රූප ධර්මයන්ගේ හට ගැනීම ඔබ දකිනවා. මේව ඇතිවෙනවා ඒ ඇතිවීම ඔහු දකිනවා. ඊට පස්සේ වය ධර්මානුපස්සීව ආකාශයෙන් විහෙද මේ කියන නාම රූප ධර්මයන්ගේ නැතිවීමක් දකිනවා. ඊට පස්සේ සමුදය වය ධර්මානුපස්සීව ආකාශයෙන් විහෙද මේ කියන නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දෙකම ඔහු දකිනවා. උතුර බලන්න දැන් හුස්ම ගැනීම පිටකිරීම කියලා කියන්නේ මේ සිතේ මේ රූපයන්ගේ ක්‍රියාවලියක් මිස වෙන දෙයක් නෙවෙයි. එහෙමනම් මේ කියන නාම රූප ධර්මයන්ගේ මේ ක්‍රියාවලිය ස්ථිරව පවතිනවා නෙවෙයි. අපිට එහෙම දැනෙනවා සාමාන්‍ය ලෝකයේදී මේ ඔහේ දිගට ඉන්නවා කියලා මේ දුෂ්ම ගැලීමෙන් ඔහේ ජීවත් වෙන එක ක්‍රියාවලියක් කියලා කියනවා. හැබැයි මේක ඇතිවීමෙන් නැතිවීමෙන් පවතිනවා ක්‍රියාවලිය.
අපි හුස්ම ගන්නවා ඒ ගැනීම අවසන් ඊට පස්සේ පිට කරනවා ඒ අවසන් ඒක තමයි ආත්ම අනුතින් හුස්ම ගන්නවා ඒ සාපහම අපි අනුතින් පිට කරනවා එදින මේක අපි උපන්නාව දර්ශයකට මේ දක්වාම හොතෝ ඉදිරි කරා මේ එකම ක්‍රියාවලියක් නෙමෙයි සිද්ධ වෙන්නේ නිතරම අලුත් වෙනින් අලුත් වෙන සංස්කාරක ඒ නිතරම අලුතින් හුස්ම ගන්නවා ඒ වගේම අලුතින් පිට අලුතින් ගන්නවා අහුව පිට ඔන්නෙද ගැනීම පිට කිරීම විදිහට දිගටම නොනවත්වා මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා වැඩි වෙලාවක් අපි හුස්ම නොගෙන ඉඳලා සුළු මොහොතකින් අහුව ගන්නවා අරගෙන විතරක් හත්ේ ඉඳන් තමයි තමයි ඔක පිට කරා. ඕකෙකින් නොනවා තා තීම නැතිම පවතින ක්‍රියාවක්. මේක ස්ථිර වශයෙන් පවතින නම් ක්‍රියාවලියක් නෙවෙයි. හුස්ම නොගෙන ස්ථිර වශයෙන් ඉන්නත් බෑ. හුස්ම අරගෙන ස්ථිර වශයෙන් ඉන්නත් බෑ. ඔය දෙක මාර්ගෙන් මාර්ග තීම නැතිම පවතින එක පැහැදිලි කරනවා. එතකොට මේ හුස්ම ගැනීම සිද්ධ කරන්නේ සිත. අපේ හිතක් පහළ වෙන උන හුස්ම ගන්නවා කියලා ඒ සිත නිසා තමයි හුස්ම පිට කරන්නේ. එහෙමනම් ඒ සෑම අවස්ථාවකදී මේ සිතක් ඇතිවෙනවද කියලා. සිතිස්සලව පවතිනවා නේද? අපි හුස්ම ගත්තා මොන ඒ සිතිවිලි තිබෙන්නේ නැතිව හරිනවා. ඊළඟට ඒ හුස්ම පිට කරන්න අලුතින් හිතනවා. පිට ගන්න. මොන ඒ හුස්ම පිට කරන ඒ සිත. ඊළඟට අලුතින් හුස්ම ගන්නකොට අලුතින් ආපහු හිත හිතනවා. මොන හේතුවක් තියෙනවද? අපි ආපහු හුස්ම පිට කරනකොට ආපහු අපි අලුතින් හිතනවා. ওই විදිහට ගන්නකොට පේනවා තියෙන පැහැදිලි කාරණය. නිරන්තරයෙන්ම ඔය කියන සිතක් එහෙම නැත්නම් ඔය කියන නාම රූප ධර්මයන් කියන ක්‍රියාවලිය ඇතිවීමෙන් නැතිවීමෙන් පවතින නාම ක්‍රියාවලිය මිස ස්ථිර වශයෙන් පවතින නාම කායික මානසික ක්‍රියාවලිය නෙවෙයි. මෙන්න මේ කියන ක්‍රියාවලිය මේ කියන නාම රූප ධර්මයන් ඇතිවීම නැතිවීම නියෝගාංශන ගන්න. ඊවසේ යති කායෝ දිවා 50 සති පටිපටි ගන්න ඕනේ. ඒ වාචාන යෝගාවචනයට සිහිය පහළ වෙනවා. අනිත් මේ කායික ක්‍රියා ගොඩක් මේ මේකෙන් මෙතන දැන් ආනාපානස්තිය කියන්නේ ඒ කියන්නේ කායික ක්‍රියා ගන්න ප්‍රධානම මේ කායික ක්‍රියාවක් විතරක් මේ මෙතන තියෙන්නේ. එහෙම නැතුව මේ හුස්ම ගැනීම කියලා කියන්නේ කායික ක්‍රියාවක් මිස මගේ ක්‍රියාවක් වෙන පුද්ගලිකී ක්‍රියාවක් මොනවත් නෙමෙයි. කායික ක්‍රියාවන් ගොඩක් පමණයි මේ මෙතන තියෙන්නේ කියලා ඔහු දකිනවා. ඔහු සිහිය පහළ වෙනවා ඊට පස්සේ. ලිඛිත තුන බලන්න දැන් හරි පාසි හැරෙම ඉබේම පහළ වෙන තමන්ට 115 වෙන නෝර පහළ වෙන අනේ මොකක්ද මේ ක්‍රියාවලිය. ඊන හස්සේදී අන්නේ පහළ වුණා වූ සිහිය නෝර යාම දේව නාමත්තා ප්‍රතිසිද්ධ මත්තා. ඒ කියන පහළ වුණා වූ සිහිය නෝර වැටීම ඔබට මතු ඥාන යගේ නියුණෝ කීස එහෙම නැත්නම් මාර්ග කාල ධර්මයන් අවබෝධ කිරීම සඳහාම පවතුන. අනිසිතෝජ විහෙරති ඒ විතරක් නෙමෙයි ඔබට මේ නෝර පහළ වුණාට පස්සේදී සංහා දිට්ඨි මාන වශයෙන් අසල කරන්නේ මේ මේ ක්‍රියාවලිය සංහා දිට්ඨි මාන ක්‍රියාවලියක් හැටියට හොඳට ඉන්නේ. ඒ කියන්නේ මේ ක්‍රියාව ඇලෙන්න හෝ ගැටෙන්න හෝ කිසිම දෙයක් නැහැ. මේක මගේ හෝ මාගේ ක්‍රියාවලියක් එහෙම නැත්නම් මාගේ ආත්මීය ක්‍රියාවලියක් වෙනුත්ගේ මේ ක්‍රියාවක් හැටියට හොඳට ඉන්නේ. මේක අසල කරන්නේ නැහැ. සංහා දිට්ඨි මාන අසල කරන්නේ නැහැ. නදීන් චිලෝකේ උපාදීති මේකේන කය නැමති ලෝකී කිසිදු කායික ක්‍රියාවක් කිසිම දෙයක් සංහාදිත්‍ය මානසින් උපාදානය කරගන්න මේක මගේ ක්‍රියාවලියක් කියලා ගන්න. ඒකේ මේක මේ මම තමයි කියලා ගන්න. මේක මගේ ආත්මය මේක මගේ ජීවිත හැටියට ගන්න. එහෙනම් වෙනකොට කියන ක්‍රියාවලියක් කො මේ විදිහට ගන්නේ නැහැ. උපාදානය කරන්නේ නැහැ සංහාදිත්‍ය මානසින්. මොකද උපාදානය කරගන්න දෙයක් නැහැ. මේ කියන නාම රූප ධර්මයන්ගේ ඇතේ වේගින් ඇතේ නැතේ පවතින ක්‍රියාවලිය. එහෙනම් යාලගම දෙයක් නැහැ. ගානක දෙයක් නැහැ. හුස්ම ගත්තා පස්සේ ඒක ඉවරනම් මොකක්ද ගන්න? පිට කරාට පස්සේ ඒක ඉවරනම් මොකක්ද ගන්න? මේක අලුතින් ගන්න. ඒ අලුත් දෙයක්. නිතරම ඇතිවෙන නැතිවෙන පවතින ක්‍රියාවලිය. ඒක උපාදානය කරගන්න, සංහා මානාදී ඇති කරගන්නට, ඇලෙන්නට, ගැටෙන්නට නැහැ. ඒ වම්පෝ විකේක කායි කායි පස්සේ. ඒ වම්ප කියලා කියන්නේ මොකද මේ ඉදිරියේ කර්මස්ථාන තියෙන නිසා මෙන්න මෙසේද මහණෙනි මේ වික්ෂු විචිකිෂණ යෝගාංශයෙන් දෙන්නි ප්‍රධාන වශයෙන් වික්ෂු වල කර. කායේ කාය අනුපස්සී විහෙති මේ කාය අනුපස්සනාවෙන් වාසය කරනවා කියන දේ මාසි ආනාපාන කර්මස්ථාන අවසන් කරනවා. එතකොට ඔන්න කාය අනුව බලමින් වාසය කරන හැටි. අනුම කර්මස්ථාන. කායික ක්‍රියාව අරමුණු කරගෙන හුස්ම ගැනීම කියන ආනාපානසය කියන
මේ කාල්ක ක්‍රියාවලිය අරගෙන ඒ තුල සිහිය පිහිටුවාගෙන තණ්හා මාදී දුරු වීම දක්වාම යන හැටි බුදුරජාන් වහන්සේ මොන දේශනා කළ උවදන්. එතකොට අපි අද දෙච්චන යාමක ගාන ඉඳගන්න ඉති කර්ම සම්බන්ධ දවස් තමයි. එතකොට කිනවත්නි මේ සතිපට්ඨාන සූත්‍ර දේශනා කරනදී කිව්වට. එතකොට දැන් මේ කිනුතුන මේ විස්නායිති වෙනවා නම දන් දෙනවා මල්පන් සුන්දර පූජා කරන බුද්ධ වන්දනා දු දිනපතාම නෑ. එතකොට මේ කිනුතුන එකතුනා මොනවද? එතකොට අපි පන්සලට ගියා. අපි අදච්චා හිටච්චා මල්රන් යන උරුම තමයි කතා කරන්නේ. ඒ විතර වෙන අය ඊයෙ එකතුනම උව කතා කරනවා. ඒ වගේ තමයි පින්වත්නි ඒ කාලේ බුදු දහම වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය කුරුණට වාක්‍යික දේශනා කරන පස්සේදී මේ සතිපට්ඨාන සූත්‍රයේ මොන තරම් ප්‍රසිද්ධුණාද කියනවා නම් මොන තරම් ප්‍රේමනාපු දෙයක් බාරපත් වුණාද කියනවා නම් මේ කුරුණට වාසී නිතරම කතා කරන වාක්‍යිකා තමයි උන් විශ්වදාන වාක්‍යිකා තමයි නාන කියත් ඕරු කතා කරන සතිපට්ඨානයි. ඔන්න කතාව කොහොමද මේ ඔබ මේ මාස්කාරී හේතුන් මොන කාය අපස්නායි වේදනා අපස්නායි මොකද රාමයන් කතා කරනවා මෙන්න මේවා තමයි ඔහු කතා කරනවා. ඒසා ඒ ප්‍රදේශ වාසී ඒ රටේ වාසී නිතර ඔහුගේ ප්‍රධාන මාතෘකාව තමයි ඒ තරම් ප්‍රකටව මේ සතරපත්තානේ කියන්නේ එදා ඒ කුරුල එහෙම නැත්නම් වර්තමාන දීදී කියන ප්‍රදේශයේ මේ ප්‍රසිද්ධ උත්තිම ඉතින් වික්ෂුණී ආරාමයක් තිබුණා ඒ කුරුල. ඉතින් වික්ෂුණී ආරාමයේ බොහෝ වික්ෂුණී මහසලේගේ ස්වාමීන් වහන්සේලාට ඉතින් දෙනක් නාට්‍ය කරුවෙක් ගිල් එක අරගෙන ওই ආරාමයේ නැතර වෙනවා. ඉතින් එයාට ගිලම අමතක. ඉතින් දැන් ගිරාව දානුනේ නිස්සමතරේ ඉන්නකොට ඕන්ට මානව භාෂාව කතා කරන්න පුළුවන්. ටික දවසක් කියනකොට හොඳද මේ මිනිස් කතා කරන භාෂාව කතා කරන්න. ඉතින් ගිරව අමතක වෙනවා කියන්නේ සාය ඒ භික්ෂුණී ආරාමයේ සිටිය සාමණේරින් වහන්සේට ධම්මදාන වුණු සාමණේරින් වහන්සේ පුඩා සාමණේරින් වහන්සේ මේ ගිරව රැකබලාගෙන සිටිය ආදරෙන් බලාගෙන සිටිය. ඉතින් ඊට පස්සේදී දැන් මේ ගිරවට කතා කරන්න පුළුවන් උඩ තේරුවා අපි කියන දේ තේරෙනවා. ඒ ගිරව කියන්නේ තේරෙනවා. උඩ උඩ කතා කරන්න පුළුවන් දැන් මුසු භාෂා. ඉතින් මේ භික්ෂුණී වහන්සේ මේ ගිරවට විකනවාට එකමතරව කියලා දෙනවා. ඔබ මේ කර්මස්ථානය මොකද මේ සතර සතිපට්ඨානය කාය ප්‍රශ්නායිති කර්මස්ථානය තියෙනවා. ඒක විදිහට තියෙනවා අට්ටි භාවනා කියලා. ඒ කියන්නේ තමන්ගේ ශරීරය ඇට සැකිල්ලක් කියලා සංඥාව දිනු කරනවා. තමන්ගේ මේ ශරීරය ඇට සැකිල්ලක් කියන්නේ ඒ ඇට සැකිල්ල කියන අට්ටි අට්ටි කියන ඒ සංඥාව දිනු කරනවා. ඔන්න ඕක මේ ගිරවර කියලා. ඉතින් ගිරවර තියෙනවා. මේ ගිරවර කාලේ ඔබම දිනු කරනවා. දාස මොනෝනි උවේලි නම් උපසෙක් කරන මොහරගෙ ඉති ආර සාන්දේ නිවාසයේ රෝගින් ගිහලා කොහරේ ගහන දේවල බේරගෙන ඇවිල්ලා ඉතින් අර වික්ෂුන් නිවාසය තිබුණ පස්සේ මේ ගිහලා වගේ ඒ වික්ෂුන් නිවාසයෙන් ඇහුවා මේ උපස ආරගෙන යනකොට මොකද හිතන්නේ මේ ගිරවට මමත් කියලා තිබුණේ වික්ෂුන් නිවාසයේ බුද්ධ රාජ්‍යය ඉතින් බුද්ධ රාජ්‍යය කියලා තමයි කියන්නේ. ඉතින් මම කියලාම කතා කරලා එහෙනම් මේ දරුවෝ මොකද හිතුනේ මේ කොසාරේ යන වයසින් මැරේ කියලා හිතුනා. ඉතින් මේ ගිරව මේ වික්ෂුන් නිවාසලාට කියුවා අනේ නෑ මට හිතුනේ මේ ඇට සැකිල්ල කල්ගෙන යනවා. දැන් ඇට සැකිල්ල අරගෙන ගිහින්න ඊට පස්සේ ඇට සැකිල්ල කොයි හරි විසිරෙන අය ඔය සංහසන මට තිබුණේ මරණ බයක් තිබුණේ නෑ. මම ගිනිනවා කියලා කන්නවත් තිබ්බේ හැදෙල මේ ගිරව අර වික්ෂුන් නිවාසලාට ඒක බලන්න ඒ සතාට වුණත් ඒ සංඥාව දුන්නට පස්සේදී ඒක දියුණු කරන ඊට පස්සේ ඔබට වැටෙන්නේ මේ ඇටද කියලා. ඒක තමන් මරන් අරගෙන යනකොට තමන් දැරෙන්නේ මේ ඇටද කියලා. ඊට පස්සේ තමන් කොතන හරි තමන් විසිරනවා නම් ඇටද කියලා විසිරලා නැහැ. ඔන්න ඔය තරම් ප්‍රසිද්ධව තිබ්බත් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරාට පස්සේදී බොහෝ ප්‍රසිද්ධ ලෙස මේ නිතරම භාවිත කරන දෙයක් හැටියට මේ සතිපට්ඨානේ තිබුණා ඒක. ඉතින් අපි මේ සතර සතිපට්ඨානය කියන දේ. ඉතින් සතිපට්ඨාන කියන්නේ අවධානයෙන් ඉන්නවා කියන එක, කල්පනායෙන් ඉන්නවා කියන එක. වෙන මොකක්ද මේ? කායික ක්‍රියාවන් ගැන, වේදනාවන් ගැන, සිත ගැන, සිතේ දෙන ධර්ම ස්වභාවන් කියනවා.
එන්නත්නම් ඒ පොඩි කියනවා දෙයක් ඉදිරි කියනවා මේ සිතයි කායයි ගැන අවධානයෙන් සිතනවා කියන එකයි. තමන් සිතන සිතිවිලි ගැන අවධානයෙන් ඉන්නවා. මොනවද මේ හිතන්නේ කියලා. තමන් මොනවද කායක වශයෙන් මේ ක්‍රියා කරන්නේ කියලා අවධානයෙන් සිතනවා. තමන් මොනවද කතා කරන්නේ කියලා අවධානයෙන් සිතනවා. ඕක තමයි සිහිනුවණින් මාත් කියන්නේ. එතකොට මේ සිහිනුවණින් සිටීම, කල්පනාවෙන් වැඩ සිටීම, අවධානයෙන් වැඩ සිටීම, එහෙනම් මේ සමග සතිපට්ඨානය වීම කිරීම නිවන් පිණිස ඒකාන්තයෙන්ම හේතු වෙනවා. ඒ නිවන් පිණිසම පමණක් නෙවෙයි එදිනෙදා අපේ ජීවිතයේ සැහැල්ලුවෙන් සතුටින් පවත්වා ගැනීම සඳහා ඒකාන්තයෙන් හේතු වෙනවා. ඒ නිසා අපිට පුළුවන් නම් මේක දිනු කරගන්න යම් ප්‍රාණිකින් හෝ ඒකාන්තයෙන් අපේ සිත තුළ තිබෙනා මානසික පීඩාවන් දුරු වෙන කායික සැහැල්ලුව කියලා බොහොම සුවසේ පහසුවෙන් අපේ ජීවිතයේ ඉදිරියට පවත්වා ගැනීමේ ශක්තිය ලැබෙනවා මේ සතිපට්ඨාන තුළින්. එතකොට පින්වත් සෑම දෙනාම දිනෙදී එකට එකතු වෙනා මල් පහන් සෝන දුන් පූජා ආදී සංස්කෘතිවල තියෙන බුදුමන සිහිපත් කර ගනිමින් ඒ වතන් පත් කර බුදුමන සිහිපත් කරමින්ම ප්‍රසීදෙන් පිටාගෙන බුදුරජාන් වහන්සේ පූජා පූජා කරන දැන් උතුම් දේශනාවට සමාන දීගෙන හිටිය මේ විදිහට සිතනා වචනේ තුන්දර යොමු කරමින් මේ සිදුර ගත්තා උතුම් පුදු ධර්මයක් ඒකාන්තයෙන්ම මේ තුළ වැඩිමේ මේ නම් නොකියවත් තියෙනවා මේ තුළ වැඩෙන්නේ මේ සතර සතිපට්ඨානෙමයි නම් නොකියවත් ඒ නිසා සතර සතිපට්ඨානයේ වැඩි එහෙම නැත්නම් ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන්ගේ දියුණුව පිණිස හේතු වෙන නම් ක්‍රියාවන් තමයි සිදු කරගෙන යන්නේ දින්දි විශේෂයෙන් සතිපට්ඨානයේ බෝධ්‍යාංග ආදී විදිහට නොකියවට මේ කරන්නේ තමන්ගේ සිත තුළ ඉන්ද්‍රිය ධර්ම මේ සතර සතිපට්ඨානය දියුණු වෙන ක්‍රියාව එනිසා අපි දිනකටම බහුලම සීන් අපි මේ ක්‍රියාව ඉදනවා කියලා කියන්නේ උතුර බහුලම සීන් මේ ඉන්ද්‍රිය ධර්මයන් දිනනවා කියන එක. බහුල වශයෙන් මේ ඉන්ද්‍රිය ධර්මයන් මේ සතර සතිපට්ඨාන වැඩෙනවා කියලා කියන්නේ තමන්ගේ සසර ගමන මේ ඉක්මනින් වල කෙටි වෙනවා කියන එක. මේ සාපේම සෑම දෙනා සන්තෝෂයටපත් වෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ ආරම්භ කරගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් අපේ මේ ගුණධර්ම වලදී දෙන ලැබීගෙන සන්තෝෂය ඇති කරගන්න. පුරාණ දිනයේදී ගායකත්වයේ දාන්නේ පඬුල විජේරත්න සෝනා මැදවරු මේ පින්කමේ කුසල ආනිසංසය සහභාගී වූවක් සමග නිර්වාණීය පිණිස හේතු වෙනවා. තවද මෙම ආරාමයේ වැඩ සිටින තේමස්සාන් වහන්සේලාටද ගෞරවනීය මිලහත්ති පන්සල් සාමණේර වහන්සේලා අත්පත්ව නිර්වාණීය පිණිස මේ පින් හේතු වේවා සියලු දිවිරාජ මන්දිරයේ මේ පින් අනුමෝදන් වේවා. යෝගී මාසතු බෝධිය පැතුව බෝධිය සම්මිය ඒ වගේම අද දින සංඝ කර්මයකට බාධනියෝ ශාන්ති ගමගේ මහත්මයට මේකෙන් බල ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපද හැදු වලෝ කොසමීක දෙමෝපියන්ට සිල්පදෙන් ගුරු ගෞතුන්ට මේකෙන් නිර්වාණය පිසිතීම යම් තාක් සසල මේකෙන් ඥාතින් සිල් මේකෙන් අවබෝධන් වී නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා මේ මුතුන් බලාපොරොත්තු ප්‍රාර්ථනා වනතුර සීම තුන ඒ දායකත්වයේ දරුවෝ ඒ පින්ම තුන ඇතුළු වයිකුත් මේ සහභාගී වෙච්ච සෑම දිනම සිතා වචනේ තුන්දර යොමු කරමින් උතුම් බුදුරජාණන් වහන්සේ පිට කරගෙන ශ්‍රද්ධා ගෞරව පිළිදෙරින් සිහියේ පිටාගෙන මේ සිදු කරගත් උතුම් පුණ්‍යදරයන් අනුගත අපනම් මේ පරලෝක සම්බලාපෘත්ති සිදු සිදන ආසිතා වන්දන කරමින් මේ දින ලැබෙන ඥාති දුකින් සතර පත්තේ වාසක තින් සතර පත්තේ වාමා පහ නිවන් පිස පවතින අතුල ප්‍රාර්ථනී සාදු ගණතින් ඉන්දරසින දේව මණ්ඩලයේ මේක අනුමෝදන් කරමු. මෙතන ලැබෙන දිනියන්ගේ දිවි ආශිර්වාද වඩා වර්ධනය කරගනිත්වා. ඒ දිනියන්ගේ ආශිර්වාදය ලැබුණ නිදිතු මේ කුණාර සරසාදිත්වා. ඒ දිනියන්ට තමන් අනුමෝදන් කිරීම පවතිවා කියලා ප්‍රාර්ථනා සාධනවා. ඒ වගේම මේ ප්‍රධාන දායකත්වයේ දරන පිතුතුන්, ඒ වගේම විශේෂ සිත් ප්‍රාර්ථනා කරේ රෝගාතුරසින පිතුතුන්, ඇතුළු මේ සහභාගී වෙසුන සම දිනාගින ජීවිතවලට සෑම දිනම නිරතුරුව නිරුක් වේවා නිරෝගී වාසෝ පත්ත්‍ය වාසමර කෙරවල සුරදාත්‍ය ආදී ගුරු ප්‍රසවතුමා මහණිවෙනි සංසීන් පිස මේකින් හේතු වේවා සනසාතු සාසනා කුසල අපි ගාථා කියලා මේ ඥාති දෙවියන්ට ප්‍රේමෝදන් කරමු.
Oh, God,